එහෙනම් සුබ දවසක් කියලා පිළිගන්නවා සිරු දිනාම අදත් කමෙන්තු කේස්ආර් YouTube channel එකට අද මම කතා කරන්න යන්නේ කොරියානු රටට වැදගත් වෙන කොරියානු විභාගය හා සම්බන්ධම වැදගත් දෙයක්. ඉතින් ඔයා කොරියාව ගිහිලා රැකියාව කරන්න බලාපොරොත්තු වෙනවා නම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ඔයාට වැදගත් වෙනවා. ඉතින් මම මීට දින දෙකකට තුනකට විතර කලින් වීඩියෝ එකක් දැම්මා නිපුණතා පරීක්ෂණයේදී ඔයාට ඔයා දෙන්න ඕන ලියකියලි මොනවද ඒ සම්බන්ධව තොරතුරු කිව්ව මම ඒ වීඩියෝ එකෙන් කතා කරා. ඉතින් මේ වීඩියෝ එක දැම්මට පස්සේ ගොඩක් කට්ටිය මට පෞද්ගලික මැසේජ් දැම්මා මම මේ වගේ ස්ථානවල වැඩ කරනවා මේ වගේ ආයතනවල වැඩ කරනවා ඉතින් මේ මට ඒ වගේ සේවා සහතික මේ නිපුණතා පරීක්ෂණයට දෙන්න පුළුවන්ද කියලා මට කට්ටිය මැසේජ් දාලා ඇහුවා ඉතින් ඒ සම්බන්ධව ඒවට පිළිතුරු දීම සඳහා තමයි මම මේ වීඩියෝ එක මේ විදිහට අද නිර්මාණ කරේ ඒක ඉතින් ඔකට අනිවාර්යම බලන්න කියලා මම මුලින්ම මතක් කරනවා ඉතින් ඊට පස්සේ ඔකට පුළුවන් මේ නිපුණතා පරීක්ෂණයට සම්බන්ධව මොනවද දිය යුතු ලේඛන මොන වගේ සේවා ස්ථානවලද මොන වගේ පාඨමාලාද වා කරලා තියෙන්න ඕන කියලා යම් කිසි අවබෝධයක් ගන්න ඉතින් මේ වීඩියෝ එක අනිවාර්යම බලන්න කියලා මම කියනවා එන අයියා වීඩියෝ එකට හරි එහෙනම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිපුණතා පරීක්ෂණයේදී ඔයා රැගෙන ආ යුතු ලියකියවිලි සහතික පිළිබඳව PDF එක මගින් ඔකටිය දැනුවත් කරලා තියෙනවා. ඉතින් මේ PDF එක මගින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඔයා රැගෙන ආ යුතු ලියකියවිලි ඛණ්ඩ ප්‍රධාන වශයෙන් ඛණ්ඩ 3ක් යටතේ වර්ග කරලා තියෙනවා. ඉතින් අපි මේ ඛණ්ඩ 3 මොනවද කියලා දැන් බලමු. පළවෙනි ඛණ්ඩයට අයිති වෙන්නේ ඔයාට සේවා පළපුරුද්ද. දෙවෙනි ඛණ්ඩය යටතේ අයිති වෙන්නේ පුහුණු මාටමාලා සම්පූර්ණ කිරීම හා අධ්‍යාපනික පසුබිම තුන්වෙනි කාණ්ඩය යටතේ වුන් දක්වලා තියෙන්නේ ජාතික සහතික. ඉතින් ඔන්න ඔය කියන ප්‍රධාන කාණ්ඩ තුන යටතේ තමයි ඔයා ඔයාට යම්කිසි සහතික තියෙනවා නම් මේ නිපුණතා පරීක්ෂණය සඳහා යොමු කිරීමට හැකියාව තියෙන්නේ. අපි බලමු මේ එක් එක් කාණ්ඩ යටතේ දැන් මොනවද ඔයාට ඉදිරිපත් කිරීමට හැකියාව තියෙන සේවා සහතික මොනවද ඒ ලියකියලි කියලා. ඉතින් අපි ඉස්සෙල්ලාම බලමු සේවා පළපුරුද්ද. මේ සේවා පළපුරුද්ද යටතේ අපි මොන් ගණන් ගන්නෙ ඔයා හිතන්න ඔයා කොරියානු ඇඩ්මිෂන් එක ඉල්ලුම් කරද්දී එතෙන්දී ඔයාට තෝරන්න තියෙනවා ඉදිකිරීම් නිෂ්පාදන දීවර කුසිකර්මය ඔය වගේ දේවල් තෝරන්න තියෙනවනේ. ඉතින් ඔයා ඒකෙන් තෝරගත්තට පස්සේ ඒකේ සබ් කැටගරි තියෙනවා. ඉතින් ඒවත් ඔයාට තේරි තෝරන්න වෙනවා එතෙන්දී. ඉතින් එහෙම තෝරපුවාම ඒ හා සම්බන්ධ දේවල් තමයි ඔයාට ඉදිරිපත් කිරීමට හැකියාව තියෙන්නේ. උදාහරණ වශයෙන් අපි මේ විදිහට ගමු. 2023 වර්ෂයේදී ගොඩාක් කට්ටිය මේ මැනුෆැක්චරින් අංශයෙන් තමයි ඉල්ලුම් කරේ. ඒකේ සබ් කැටගරි තියෙනවා ජොයින්, මෙෂරින්, ඊට පස්සේ තියෙනවා ඇසෙම්බල්. ඔන්න ඔය කියන සබ් කැටගරි තුන තමයි තියෙන්නේ. ඉතින් ගොඩාක් කට්ටිය මේ සබ් කැටගරි තුනෙන් එකකට අනිවාර්යෙන් ඉල්ලුම් කරලා ඇති. ඉතින් ඔයා හිතන්න මම දැන් ඔකට උදාහරණ කියන්නම්. ඔයා හිතන්න ඔයා ජොයින් දාලා තියෙනවා. ඉතින් ඔයා ජොයින් එක දාලා තියෙනවනම් ඔයා මේ වෙනකොට වැඩ කරන්නේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක චෙකර් කෙනෙක් විදිහට නැත්නම් සුපර්වයිසින්. ඉතින් ඔයාට ඒ සේවා පළපුරුද්ද තිබ්බ කියලා ඔයාට ඒ සේවා සාතික ඉදිරිපත් කිරීමේ හැකියාවක් නැහැ. මොකද HRD ආයතනය බලන්න ඔයා අර දාලා තියෙන සබ් කැටගරි යටතේ ඒ හා සමාන දේවල් ඔයාට තියෙනවාද කියලා පමණයි. ඊට අමතරව අපි බලමු ඔයා මෙසරින් දාලා තියෙනවනම් ඔයා මේ වෙනකොට රජයේ කාර්යාලයක සේව කරනවද ඊට අමතරව පෞද්ගලික අංශයේ සේල්ස්මන් වගේ ඉන්නවද නැත්නම් කලෙක්ෂන් වගේ රැකියාව කරනවද ඒ වගේ දේවල් ඔයා සේවයක් සපයන කෙනෙක් නම් මොන හරි වෙලා මොන හරි ආයතනයක ඔයා හෝටල් එකක වැඩ කරනවද ඒවා ඔවුන්ට අදාළ වෙන්නේ නැහැ. ඔවුන් බලන්නේ අර කැටගරි එක ඔයා දාලා තියෙන සබ් කැටගරි එක හා සමාන දේවල් රැකියාවල් ඔයා කරලා තියෙනවද කියලා පමණක්ම විතරයි. ඔයා හිතන්න මම තව උදාහරණ කියන්නම්. ඔයා දාලා තියෙනවා ජොයින්. ඔයා හිතන්න ඔයා වැඩ කරනවා ගෘහ භාණ්ඩ හදන කම්පැනියක. ඒ කියන්නේ ලී බඩු හදන තැනක. ඉතින් ඔයාට පුළුවන් ඒ වගේ සහති ගන්න ඉදිරිපත් කිරීමට හැකියාව තියෙනවා. මොකද ජොයින් කියන්නේ එකතු කිරීම. ඉතින් ඔයාට අර ලී වර්ග එකතු කරලා තමයි ගෘහ භාණ්ඩ සෑදීම් සාදන්න වෙන්නේ. ඉතින් ඒ වගේ රැකියාව පළපුරුද්දක් තියෙනවා නම් ඔයාට පුළුවන් ඒ වගේ සහතික ඉදිරිපත් කරන්න. ඊට අමතරව ඔයාට පුළුවන් ඔයා මොනවා හරි වාහන වර්ග හදන
කම්පැනි එක වැඩ කරනවා නම් ඒ හා සම්බන්ධ ඔයාට පුළුවන් ඒ සේවා සහතිකත් ඉදිරිපත් කරන්න. ඔයාට එතෙන්දී CNC මැෂින්, ප්‍රෙස් මැෂින් අන්න ඒ වගේ දේවල් ඔයාට කරන්න පුළුවන් නම් වෙල්ඩින් වැඩ, ග්‍රයින්ඩින් වැඩ, ඊට පස්සේ මෝටර් මැකැනික් වගේ වැඩ ඔයාට කරන්න පුළුවන් නම් ඒ හා සම්බන්ධ රැකියාවක් කරනවා නම් ඒ වගේ ආයතනයක රැකියාව කරනවා නම් ඔයාට පුළුවන් කිසිම අවුලක් නැතුව සේවා සහතික ඉදිරිපත් කරන්න. ඉතින් ওই විදිහට තමයි මේ ඔයාලා මං හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා මේ පළවෙනි කාණ්ඩයට ඒ කියන්නේ සේවා පළපුරුද්දයටදී ඉදිරිපත් කරන්න ඕන සහතික මොනවද කියලා. ඉතින් දෙවෙනි කාණ්ඩය තමයි විදේශ සේවා නියුක්තිකාරංශය දැනුවත් කරලා තියෙන විදිහට පුහුණු පාඨමාලා සම්පූර්ණ කිරීම හා අධ්‍යාපනික පසුබිම. ඉන්නේ මෙන්න මේ යටතේ ඔයාලට ගන්න පුළුවන් ඔයා අර කලින් තෝරලා තියෙන සබ් කැටගරි එක අනුව ඔයා කරලා තිනව නම් යම් කිසි කෝසස් ඒ කියන්නේ පුහුණු පාඨමාලා ඒව ඔයාට ඉදිරිපත් කිරීමට හැකියාව තියෙනවා. උදාහරණ වශයෙන් මම කට්ටියට කියන්නම් වෙල්ඩින් වැඩ, ඉඩ අමතරව ග්‍රයින්ඩින් වැඩ, මෝටර් මැකැනික් ඒ හා ආශ්‍රිත ඔයා කෝස් කරලා තියෙනවා නම් ඒව ඒ සහතික ඔයාට ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක ජාතික කියන්නේ මේක ජාතික මට්ටමේ පිළිගත යුතු හැකි සහතික විය යුතුයි. උදාහරණ වශයෙන් ඔයා ජාතික තරුණ සේවා සභාවෙන් කෝස් එකක් කරලා තියෙනවද? ඊට පස්සේ NVQ ලෙවල් 3 4 වගේ තියෙන කෝසස් ඔයා කරලා තියෙනවද? ඊට අමතරව ඔයා නයිටා අන්න ඒ වගේ පිළිගත හැකි සහතික ඉදිරිපත් කිරීමට හැකියාව තියෙනවා. ඒ සම්බන්ධව ඔයාට ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයා තෝරලා තියෙන සබ් කැටගරි එක අනුව ඔයාට පිළිගත හැකි සහතික තියෙනවා නම් පමණක් මේකට ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. ඔයා මේ තෝරලා තියෙන සබ් කැටගරි වලට පරිබාහිරව මොන යම් හෝ ආකාරයකට වෙන පිළිගැනීමට හැකියාව තියෙන කොතරම් සහතික තිබුණත් වැඩක් නැහැ. HRD ආයතනය මේව පිළිගන්නේ නැහැ. උදාහරණ වශයෙන් කිව්වොත් එම ඔයා හෝටල් කෝස් කරලා තියෙනවා නම් මැනේජ්මන්ට් වගේ කෝස් කරලා තියෙනවා නම් ඒ හා සම්බන්ධ කොච්චරම් පිළිගත හැකි සහතික තිබ්බත් මේවා ඔවුන් HRD ආයතනය මොවුන් මේවා පිළිගන්නේ නැහැ. ඔයාට ලකුණු හිමි වෙන්නේ නැහැ. ඒකින්ද ඔයා දැනගෙනම මේ නිපුණතා පරීක්ෂණය සඳහා සහභාගී විය යුතුයි. ඔයා දාලා තියෙන කැටගරි එක අනුව ඔයාට තියෙන සහ පුහුණු පාඨමාලා මොනවද ඔයා පොඩ්ඩක් හිතලා ඒ දේවල් වලට සහභාගී වෙන්න. එතනින් ඔයාට පුළුවන් ඔයාට අවශ්‍ය කරන ලකුණු ටික ගන්න. ඊට පස්සේ මේ තුන්වෙනි කාණ්ඩයට තියෙන ජාතික සහතික. ඉතින් මෙන්න මේ ජාතික සහතික ගැන ඔයාට කිව්වොත් එහෙම ඔයාට අර මං කිව් විදිහටම ඒකත් අර ඔයා තෝරලා තියෙන කැටගරි එක අනුව ජාතික වශයෙන් පිළිගත හැකි සහතික තියෙනවා නම් ඔයාට ඉදිරිපත් කරන්න පුළුවන්. මේ තොරතුරු ජාතික මට්ටමේ ලිපිගොනු වල මේ සම්බන්ධ තොරතුරු ඔයාගේ සඳහන් වෙලා තිබිය යුතු වෙනවා. ඉතින් මේ ජාතික මට්ටමේ සහතික වලට ඔයා විදේශ රටවල් වල ගත්ත සහතික අදාළ වෙන්නේ නැහැ. ඔවුන් මේවා පිළිගන්නේ නැහැ. නමුත් ඔයා අර මම කලින් කතා කර දෙවනි කාණ්ඩයේ යටතේ ඔයා විදේශ වශයෙන් හරි සහතික තියෙනවා නම් ඔයාගේ පුහුණු පාඨමාලාව සම්බන්ධයෙන් ඒ දෙවනි කාණ්ඩයේ යටතේ ඔයාට විදේශ සහතික තියෙනවා නම් ඔප්පු කරන්න පුළුවන්. නමුත් තුන්වෙනි කාණ්ඩයේ යටතේ ඔයාට විදේශ අර ඒ කියන්නේ මේ ජාතික සහතික වලින් ජාතික සහතික වලට මේ විදේශීය සහතික ඔප්පු කිරීමට හැකියාවක් නැහැ. ඉතින් ඔන්න ඔය දේවල් තමයි ඔයාලට ඉදිරිපත් කරන්න පුළුවන්. මම හිතනවා ඔය කට්ටිය මේ භාරදීය යුතු ලියවිලි ගැන යම්කිසි අවබෝධයක් ගත්ත කියලා. ඉතින් දැන් අපි බලමු ඔයාට බාර දීමට හැකියාවක් නැති බාර දුන්නත් ලකුණු හම්බ වෙන්නේ නැති ලියවිලි මොනවද සහතික මොනවද කියලා. ඉතින් ඒ සම්බන්ධව දැන් අපි කතා කරමු. හරි, එහෙනම් විදේශ සේවා නියුක්තිකාරංශය ඔයාට මෙන්න මේ දේවල් උපකලාට ඉදිරිපත් කළාට මේ වගේ දේවල් වලට ලකුණු හම්බ වෙන්නේ නැහැ කියලා තියෙනවා. ඒ ගැන තමයි දැන් මම කියන්න යන්නේ. ඒකත් පළවෙනි කාණ්ඩය යටතේම ඉඳන්ම වර්ග කරලා තියෙනවා. රැකියා පළපුරුද්ද, ඒ කියන්නේ සේවා පළපුරුද්ද, ඔයාට ගෑස් මධ්‍යස්ථාන, ඊට අමතරව තාක්ෂණ වේදිය සම්බන්ධව වෘත්තියක් කරනවා, ඊට අමතරව ඔයා හෝටල් ශේෂ්ත්‍රයේ රැකියාවක් කරනවා, යම්කිසි සේවාවක් සපයනවා, ඊට අමතරව ඔයා කොණ්ඩ කැපීම, ඒ වගේ අංශවල ඔයා සේවය කරනවා කියලා ඔයාට ඒ සේවා සහතික ඉදිරිපත් කරාට ඒ රැකියා පළපුරුද්ද තිබ්බට ඔයාට ඒ සඳහා ලකුණක් හිමි වෙන්නේ නැහැ. ඉතින් ඔයා අර කිව්ව අර කලින් කැටගරි වලට සමානව රැකියා කිරීම සහ ඒ සේවා පළපුරුද්ද තිබ්බොත් විතරයි ඔයාට ලකුණු හිමි වෙන්නේ. ඊට අමතරව ඔයා රජයේ රැකියාවක් කරා කියලා, ඊට අමතරව ඔයා ඉංජිනේරුවක් වුණා කියලා ඒවට ඔයාට සාතික ඉදිරිපත් කරන් ඔයාට ලකුණු හැමු වෙන්නේ නැහැ. ඔයා ඇඟලුම් කර්මාන්ත ශාලාවක වැඩ කරත් ඒ හා සම්බන්ධ ඔයා කරන තනතුරු අනුව ඔයාට ඒ රැකියාව සාතික ඉදිරිපත් කරා කියලා ඔයාට ලකුණු හම්බු වෙන්නේ නැහැ. ඉතින් ඒ පිළිබඳව ඔයා දැනුවත් වෙලා යන්න. හරි, එහෙනම් අපි බලමු දැන් පුහුණු පාඨමාලා යටතේ ඔයාට ඉදිරිපත් කළ නොහැකි සේවා සහතික ඒ සහතික මොනවද කියලා. ඉතින් මේ විදේශ සේවා නියුක්තිකාරංශය මේ විදිහට ඒක දැනුවත් කරලා තියෙනවා. ඔයාට සේවා පුහුණු
ඒ වගේ සේවා සැපයීම සම්බන්ධව ඔයා පුහුණු වීම කළ තියෙනවා නම් ඒවට හමු වෙන්නේ නැහැ. ඊට අමතරව ඔයා නායකත්ව පුහුණු ඊට පස්සේ ගිනුම් සම්බන්ධව පුහුණු වීම, ඒ කියන්නේ මැනේජ්මන්ට් වගේ කෝස් තමයි. ඒ වගේ දේවල් කළ තිබ්බ කියලා ඔයාට ලකුණු හිමි වෙන්නේ නැහැ. ඉතින් ඒවා අරන් ගිහිල්ලා ඔයාට වැදගත් වෙන්නේ නැහැ. ඊට අමතරව මුන් දැනුවත් කළ තියෙනවා ඔයා ජාතික සහතික ඉදිරිපත් කරනවා නම් ඒ ජාතික නවන සහතික ඉදිරිපත් කළා කියලා ඔයාට ලකුණු හිමි වෙන්නේ නැහැ කියලා. ඊට අමතරව මේ ජාතික සහතිකටදී මුන් ඉදිරිපත් කළාට හමු වෙන්නේ නැහැ කියලා උදාහරණ දක්වලා තියෙන්නේ මෙන්න මේ වගේ දේවල්. ඔයාට තියෙනවා නම් බර වාහන ලයිසන් ඊට අමතරව ඔයාට කෝච්චි එලවන්න ලයිසන් තියෙනවද, බස් එලවන්න ලයිසන් තියෙනවද, ඒ කියන්නේ රියදුරු බලපත්‍ර. ඊට අමතරව ඔයාට භාෂා විවිධ භාෂා පුළුවන් නම් ඒ වගේ භාෂා පුහුණු පුහුණු කිරීමේ සහතික. ඊට අමතරව ඔයාට වෘත්තිමය බලපත්‍ර තියෙනවා නම් ඒ කියන්නේ වා නීතිඥවරයෙක්ද, වා වෛද්‍යවරයෙක්ද, වා ඉංජිනේරුවරයෙක්ද, වා ගුරුවරයෙක්ද, ඒ සම්බන්ධව දේවල්. ඔයාට ඒ වෘත්තීය සහතික තිබ්බ කියලා ඒ සහතික ඉදිරිපත් කළා කියලා ඔයාට හැකියාවක් නැහැ ඒ ලකුණු ලබා ගැනීම ලකුණු ලබා ගැනීමට HRD ආයතනය මේ වගේ දේවල් ප්‍රතික්ෂේප කරනු ලබනවා. ඉතින් ඔන්න ওই විදිහට තමයි මේ විදිහට මේ කට්ටිය අර්ථ දක්වලා තියෙන්නේ. ඊට පස්සේ අධ්‍යාපනක පසුබිම් ඒ කියන්නේ අර උපාධි සම්බන්ධව බැලුවොත් එහෙම ඔයාට වෛද්‍ය පීඨය හා සම්බන්ධ උපාධි තියෙනවද, හෙද නිලධාරීන් සම්බන්ධ උපාධියක් තියෙනවද, ගණකාධිකාරී නිෂ්පාදන ශාස්ත්‍රයට අදාළ නුවණ ඔයාට උපාධි තිබ්බ කියලා ඒවා පිළිගන්නේ නැහැ. ඒවටත් ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඉතින් මම හිතනවා ඔයාට මේ සම්බන්ධව හොඳ අවබෝධයක් ලැබුණා කියලා. ඉතින් ඔයා විශ්වවිද්‍යාලකින් උපාධියක් ගත්තා නම් ඔයා තෝරලා තියෙන කැටගරියකට අනුව ඔයාට උපාධියක් තියෙනව නම් ඔයාට ඒ උපාධිය ඉදිරිපත් කිරීම ඒ සහතික ඉදිරිපත් කිරීමට හැකියාව තියෙනවා. එමගින් ඔබට ලකුණු ලබා ගැනීමට හැකියාව තිබෙනවා. හරි, එහෙනම් ඔයාලා දැන් සවිස්තරාත්මකව දැනගන්න නැති නිපුණතා පරීක්ෂණයට ඔයාට ඉදිරිපත් කරන්න පුළුවන් ලියකිලි මොනවද, ඔයාට ඉදිරිපත් කිරීමට පුළුවන්කම නැති, ඒ කියන්නේ හැකියාවක් නැති ලියකිලි මොනවද කියලා මම හිතනවා ඔය කට්ටිය යම්කිසි අවබෝධයක් ගන්න ඇති කියලා. ඉතින් ඔයා දන්නවා ඔයා ඉල්ලුම් කරපු සබ් කැටගරි එක මොකද්ද, ඔයාට අදාළව ඒ සම්බන්ධව තියෙන සහතික මොනවද කියලා. ඉතින් ඒව දැනගෙන මම කිව්ව විදිහට ඒවත් ඔයාගේ අවබෝධයට අරගෙන ඔයා නිපුණතා පරීක්ෂණය සඳහා පෙනී සිටින්න. ඉතින් ඔයා සේවා සහතික ඔයාගේ කම්පැනියෙන් ගන්නවා නම් ඒවා ඔයාට සහතික කර ගැනීමට අවශ්‍ය වෙනවා ඒ අදාළ සේවා ස්ථානය. ඉතින් ඔයාට එහිදී නිල මුද්‍රාව අස්සන් කන්ටැක්ට් කරගන්න නම්බර් ඒ සම්බන්ධව තොරතුරු ඔයාට දෙන්න වෙනවා. ඊට අමතරව ඒ හා සමානම ඒක සහතික කරන සාක්ෂිකරුවන්ගේ ඐඩෙන්ටි කාඩ් කොපි පවා ඔයාට මෙතෙන්දී බාර දීමට සිදු වෙනවා. ඉතින් ඒ පිළිබඳව ඇමෙනුම 1 2 3 කියලා ඒ PDF එකේ පල්ලහාට සිංහල හැම දාලා තිනවා. නමුත් ඔයා මේ ලියකියලි ඉදිරිපත් කරන්න ඕනේ සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන්. ඉතින් ඉංග්‍රීසි භාෂාවෙන් ලියලා තමයි මේක එතෙන්ට බාර දෙන්න ඕනේ. ඒ සම්බන්ධව අවබෝධයක් ගන්න ඔයාට සිංහලෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුවත් කළ තිය වෙනවා. ඉතින් ඒ සම්බන්ධවත් ඔයා යම් කිසි විදියකට ඒ සම්බන්ධව අවබෝධයක් අරගෙන ඒ ලියකියලි ඉදිරිපත් කරන්න කියලා මම මෙතනදී ඔයාට කියනවා. ඉතින් මේ සම්බන්ධව ඔයාගේ අදහස පල්ලහැන් කමෙන්ට් කරන්න. මම හිතනවා මේ සම්බන්ධව ඔයා දැනගත්තේ නැති තොරතුරු ගොඩක් දැනගත්ත කියලා. ඉතින් අපිව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වගේ කොරියානු රටට යාම සඳහා වැදගත් වෙන වීඩියෝ මම ඉදිරියටත් ඔයාලට අරගෙන එනවා. ඉතින් නැවත වතාවක් මේ වගේ වීඩියෝකින් හමු වෙමු.